AI පාවිච්චි කරලා තප්පර කිහිපයකින් ඔයාගේ WordPress website එකට form set කරගන්න හැටි මේ වීඩියෝ එකෙන් පෙන්වනවා. ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් හැම website එකකටම වගේ අපිට forms අවශ්‍ය වෙනවා. ඒක contact us form එකක් වෙන්න පුළුවන්, email collect කරන්න email newsletter form එකක් වෙන්න පුළුවන්, අපි quotations වගේ දෙනවා නම් ඒකට සම්බන්ධ form එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ WordPress වලට අලුතෙන් release වුණ Sure Form කියන WordPress plugin එක ගැන. මේ හරහා අපිට AI පාවිච්චි කරලා ගොඩක් ලේසියෙන් forms create කරගන්න පුළුවන්. ඔයාගේ WordPress website එකේ add new plugins වලට ඇවිල්ලා Sure Forms කියලා search කරොත් මේ plugin එක වලට මේ විදිහට පලා ගන්න පුළුවන්. මම more details කියන එකට ආවොත් ඔයාලා බලා ගන්න පුළුවන් මේක version 0.09. තාම beta version එකේ තියෙන්නේ. හැබැයි plugin එක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. ඒ වගේම තමයි මේක හදලා තින්නේ Sure Forms එකේ ඉන්න developers ලා. ඔයාලා දන්නවනම් එයාලා Sure Card, Sure Triggers වගේ WordPress සම්බන්ධ ගොඩක් plugins build කරනවා. ඉතින් හොඳ trusted team එකක්. අපි මේ plugin එක install කරගමු මේ විදිහට. Activate. හරි. එතකොට අපිට මේ විදිහට dashboard එකක් හම්බෙනවා Sure Forms කියලා. අපි form එක create කරන්න කලින් පොඩ්ඩක් බලමු settings වල මොනවද තියෙන්නේ කියලා. මම එනවා මෙතන settings වලට. මෙතනින් අපිට පුළුවන් කවුරු හරි කෙනෙක් form එක submit කළාම එයාගේ IP එක lock කරගන්න ඕනද කියලා කියන generally එක අපිට අවශ්‍ය නැහැ. අපිට ඕනම් පුළුවන් honeypot security කියන එක enable කරන්න. මේකෙන් spammers ලා ඔය form එක submit කරන එක වළක්ව ගන්න පුළුවන් යම් තාක් දුරකට. ඊළඟට validation කියන එකෙන් කවුරු හරි කෙනෙක් එක field එකක් type කරන්න නැතුව submit දුන්නොත් එන්න ඕනේ message මොන වගේද කියලා දෙන්න පුළුවන්. default me option එකක් තියෙනවා this field is required කියලා අපිට අවශ්‍ය නම් ඒවා edit කරගන්න පුළුවන්. ඊළඟට email කියන section එකට ගියොත් එහෙම අපිට ඕනනම් මේ email summaries කියන එක enable කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට මෙතනට ඔයාලා ලබා දෙන දවසට හැම සතියෙම ඒ දවසේ ඔයාලට email එකක් එනවා, email notification එකක්, ඔයාගේ website එකේ තියෙන forms වලට කීයක් entries ඇවිල්ලා තියෙනවද කියලා එකිනෙක forms වලට. ඊළඟට spam protection කියන එකට ආවොත් එහෙම අපිට recaptcha, turnstile, edge captcha වගේ ඒවා enable කරගන්න පුළුවන්. ඔයාලා දන්නවනම් සමහර forms fill කරන්නදී අර ඉන්නේ box එකක් ඇවිල්ලා කහිර තියෙනවා, ඒවා boxes select කරන්න කියලා human test එක. ඉතින් ඒකට අදාළ option තමයි මෙතන තියෙන්නේ. මේක හරහා තවදුරටත් ඔයාගේ form secure කරගන්න පුළුවන්. ඊළඟට integrations වලට આવොත් අපිට webhooks වගේ දේවල් තියෙනවා. හැබැයි ඒවා තියෙන්නේ pro version එකේ. pro version එක ලබන මාසේ සැප්තැම්බර් මාසේ release වෙන තමයි දැන්ට දින නියම වෙලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු එහෙනම් forms create කරගන්න හැටි. මෙතන forms කියන එකට ඇවිල්ලා අපිට අවුලෙන් forms create කරන්න පුළුවන්. මේ entries කියන එක හරහා අපිට form එක කවුරු කෙනෙක් කියලා fill කරාම ඒ data අපිට මෙතනින් entries හරහා බලා ගන්න පුළුවන්. මම ආයෙත් එනවා dashboard එකට. අවුලෙන් form එක හදන හැටි බලමු. මොකද ගොඩක් ඉක්මනට හදා ගන්න පුළුවන්. මම create new form කියන කොට click කරනවා. එතකොට අපෙන් අහනවා manually form එක create කරනවද නැත්නම් AI හරහා form එක build කරනවද කියලා. ඉතින් මම AI වලින් හදන එක පෙන්නන්නම්. මොකද ඒක ගොඩක් ලේසි. අපි කිව්වහම ඒකට අදාළව automatically form එක AI වලින් create කරනවා. try AI form build කියන එකට මම click කරනවා. ඊට පස්සේ මේ form එක මොන වගේ form එකක්ද මොන මොන fields දෙන්න ඕනි කියලා අපි කිව්වනම් ඒකට අදාළව AI වලින් form එක build කරනවා. දැන් උදාහරණයක් විදිහට මම මේ ඉන්න website එක web design කෙනෙක්ට අදාළ website එකක්. එතකොට අපි ඒකට සම්බන්ධ user ගේ information ගන්න form එකක් හදමු. හරි. ඔයාලට පේනවා මම මේ වගේ input එකක් දුන්නා. we are a web agency create a form to get information about website requirement of the user. අපි වෙබ්සයිට් එකට අවිල ඉන්න යූසර්ට අවශ්‍ය කරන්නේ මොන වගේ වෙබ්සයිට් එකක්ද කියලා අපිට තොරතුරු ලබා ගන්න තමයි ඕනේ. ඒ වගේම මම මෙතන දුන්නා අපි ඔෆර් කරන්නේ බිස්නස් වෙබ්සයිට්ස් හදනවා, ඊ-කොමර්ස් වෙබ්සයිට් හදනවා සහ LMS වෙබ්සයිට් හදනවා. ඒකට ඒවා තමයි අපි ලබා දෙන සේවාවන්. ඊළඟට මම කිව්වා මට යාළගේ නම, කම්පැනි නේම් එක, යාළගේ කන්ටැක්ට් ඩීටේල් සහ යාළට තව මොනවා හරි ස්පෙસિෆික් ইনফরমේෂන් මොනවා හරි දෙන්න තියෙනවා නම් ඒ ටික ලබා දෙන්න. නැත්නම් ඒ ටික අපිට ෆෝම් එකේ ලබා ගන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට ස්පෙસિෆිකලි අපි කිව්වොත් ඒ ෆීල්ඩ්ස් යාළා ලබා දෙනවා. ඒ ෆීල්ඩ්ස් අපිට අවශ්‍ය විදිහට ලබා දෙනවා. එහෙම නැත්නම් මම මේක නිකන් සිම්පල් විදිහට තිබ්බොත් එක්සැම්පල් එකක් විදිහට we are a web agency, we offer business website, e-commerce website and LMS website, create me a form to collect user information කියලා දුන්නත් AI හරහා අපිට අවශ්‍ය කරන fields ටික ලබා දෙනවා. හැබැයි එතකොට සමහරට අපිට අනවශ්‍ය fields වගේ දේවල් එයාලා generate කරන්න පුළුවන්. මේ නිසා අපිට අවශ්‍ය දේ පොඩ්ඩක් විස්තරාත්මකව දුන්නොත් අපිට අවශ්‍ය විදිහට form එක ගන්න පුළුවන්. generate form කියනකොට මම click කරනවා. එතකොට තප්පර 10ක්වත් ගියේ නැහැ. බොහොම ඉක්මනින් මේ විදිහට අපිට form එකක් generate වුණා. අබ්බල ෆෝම් එකේ තියෙන දේවල්. නේම් තියෙනවා, කම්පැනි නේම් එක තියෙනවා, කන්ටැක්ට් ඊමේල් එක තියෙනවා. ඒවා අපි රික්වෙස්ට් කරා. ඊළඟට ෆෝන් නම්බර් එකක් තියෙනවා. ඊළඟට වෙබ්සයිට් ටයිප් එක. අපි කිව්වා අපි බිස්නස් වෙබ්සයිට්, ඊ-කොමර්ස් වෙබ්සයිට්, LMS වෙබ්සයිට් තමයි ඔෆර් කරන්නේ. එතකොට යූසර් පුළුවන් මෙන්න මේ ගණේ වෙබ්සයිට් එක හදාගන්න තමයි මේ රික්වෙස්ට් එක කරන්න කියලා කියන්නේ. ඊළඟට ස්පෙસિෆික් නීඩ්ස් කියලා තව ටෙක්ස්ට් ඒරියාවක් තියෙනවා. යූසර් පුළුවන් වෙන මොන හරි ইনফরমේෂන් තියෙනවා නම් අපිට එවන්න. ඊළඟට ප්‍රිෆර්ඩ් කන්ටැක්ට් මෙතඩ් කියලා ඩ්‍රොප් ඩවුන් එකක් දීලා තියෙනවා. මෙතන තියෙනවා ඊමේල්, ෆෝන් කෝල්, ටෙක්ස්ට් මැසේජ් කියලා. මේ ඩ්‍රොප් ඩවුන් එකකින් යූසර්ට පුළුවන් කැමති එකක් සිලෙක්ට් කරලා ෆෝම් එක සබ්මිට් කරන්න. ඉතින් මම හිතන මේ අන්තිම එක අවශ්‍ය නැහැ. මට පුළුවන් ඔප්ෂන්ස් වලට ඇවිල්ලා ඒක ඩිලීට් කරන්න.
හරිම ලේසි. ඉතින් ඔයාලා දැක්කනේ බොහොම ඉක්මනින් තප්පර කිහිපයක් ඇතුළත අපිට මේ විදිහට ෆෝම් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා අපිට පුළුවන් ඕනම් මෙනුවලි දැන් ෆීල් සෙට් කරන්න. මෙතන වම් පැත්තේ නිල් පාට අයිකන් එක උඩ ක්ලික් කරොත් අපිට බලාගන්න පුළුවන් ඔක්කොම තියෙන ෆීල්. ටෙක්ස්ට්, ඊමේල්, URL මේ විදිහට ෆීල්ස් ගොඩක් තියෙනවා. ඊළඟට ප්‍රෝ එකක් තියෙනවා. ප්‍රෝ එක යූස් කරන්න නම් අපි ප්‍රෝ වර්ෂන් එක ගන්න ඕනේ. නමුත් ගොඩක් දෙනෙට ෆ්‍රී වර්ෂන් එක ප්‍රමාණවත් අවශ්‍ය ගොඩක් මෙතන ෆීල්ස් තියෙනවා. ඉතින් මැනුවලි මට මොන හරි ඇඩ් කරන්න ඕන නම් මට කරන්න තියෙන මේ විදිහට ඩ්‍රැග් කරලා මෙතනට ඩ්‍රොප් කරන්න. මට අවශ්‍ය නැති නිසා මම මේක ඩිලීට් කරනවා. ඒකට ඒ විදිහට තමයි ෆෝම් එකක් හදාගන්නේ. ඊළඟට ඉන්ඩිවිජුවල් එලිමන්ට් වලට ඕන නම් එඩිට් කරන්න පුළුවන්. එක්සැම්පල් එක විදිහට නේම් කියන කොට ක්ලික් කරාම මෙතනට අපි හිතමු වට ඕනේ ෆස්ට් නේම් කියලා දාන්න. වට හරිම ලේසියෙන් ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරාම එඩිට් කරන්න පුළුවන්. ඊළඟට තමයි මේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. ඒකත් එහෙම මම ඩිලීට් කරනවා ෆස්ට් කියන එක මට එහෙම අවශ්‍ය නැති නිසා. ඊළඟට ඕන නම් මේකේ සයිස් එක වට 50% 33% විදිහට විත් එකක් තෝරන වෙනස් කරගන්න පුළුවන්. 100% තියෙනවා ඒ විදිහ හොඳ නිසා. ෆෝම් එක හරියට අවශ්‍ය කරන ෆීල්ඩ්ස් ටික ඇඩ් කළා, අවශ්‍ය නැතිව තියෙනවා නම් අයින් කළා, අවශ්‍යව තියෙනවා නම් ඇඩ් කළා. කම්ප්ලීට් වුණාට පස්සේ වඩන්න පුළුවන් ජෙනරල් කේන් ටැබ් එකට. මේ හරහා වාට පුළුවන් ඔයාගේ ෆෝම් එකේ ස්ටයිලින් වෙනස් කරන්න. ස්ටයිල් කියන එකට එන්න ඇවිල්ලා දැන් ඔයාගේ වෙබ්සයිට් එකේ මොන හරි ප්‍රයිමරි කලර්ස් මොන හරි තියෙනවා නම් බ්‍රෑන්ඩ් කලර්ස් ඒකකට මෙන්න මේ ප්‍රයිමරි කලර් එක වෙනස් කරන්න. දැන් මේ වෙබ්සයිට් එක නම් මෙන්න මේ ඔරෙන්ජ් කලර් එක තමයි බ්‍රෑන්ඩ් කලර් එක. මම ඒකට ඒ විදිහට වෙනස් කරනවා. ඊළඟට ටෙක්ස්ට් කලර් එකත් මේ විදිහට වෙනස් කරනවා. ඊපස්සේ පබ්ලිෂ් කියනකොට ක්ලික් කරනවා. අපි කරපු දේවල් සේව් කරන්න. ඊළඟට ෆෝම් කන්ෆර්මේෂන් කියන එකට ආවොත් එහෙම ඔයාලට කියන්න පුළුවන් මේ ෆෝම් එක කවුරු කෙනෙක් සබ්මිට් කරාම එයාට පෙන්වන්න ඕනේ මැසේජ් එක මොකද්ද කියලා. ඒ කියන්නේ සබ්මිට් බටන් එක ගිහුවාම මොකක්ද වෙන්න ඕනේ කියලා. මෙතන නම් ඩිෆෝල්ට්ම සක්සස් මැසේජ් එකක් තමයි පෙන්වන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් ඒ සක්සස් මැසේජ් එක එඩිට් කරන්න. ඊළඟට රීඩිරෙක්ට් ටු පේජ් කියන එක ඔයා සිලෙක්ට් කරොත් එහෙම ඔයා මෙතන පේජ් එක සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට කවුරු හරි කෙනෙක් ෆෝම් එක සබ්මිට් කරාම එයාව ඒ පේජ් එකට අරන් යනවා. නැත්නම් වෙන තර්ඩ් පාටි URL එකකට උනත් එයාට රීඩිරෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ලාට අපි සක්සස් මැසේජ් කියන එක තමයි යූස් කරන්නේ. මම මේ ක්ලෝස් කරනවා. ඊළඟට ඊමේල් කන්ෆර්මේෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලා වෙන ෆෝම්ස් ප්ලගින්ස් යූස් කරලා තියෙනවා නම් දන්නවා මේ දේවල් බේසික් දේවල්. මේ හරහා අපිට පුළුවන් කවුරු හරි කෙනෙක් ඊමේල් මේ ෆෝම් එක සබ්මිට් කරාම ඒ ඩේටා වලට මොකද වෙන්න ඕනේ කියලා කියන්න. මෙතනනම් ඇඩ්මින්ට ඊමේල් නොටිෆිකේෂන් එකක් යනවා ඒ විස්තරات එක්ක. අපිට ඕන තව ඇඩ් නොටිෆිකේෂන් කියලා දීලා තව ඊමේල් නොටිෆිකේෂන් එකක් යවන්න පුළුවන් මේක සබ්මිට් කරපු කෙනාට. ඒ කියන්නේ තැන්කියු අපිට ඔයගේ විස්තර ටික හම්බුණා. අපි ආව කන්ටැක්ට් කරගන්න ඉක්මනට. මේ වගේ එකක් ඕන නම් යවන්න පුළුවන් ඊමේල් නොටිෆිකේෂන්ස් වලින්. ඊළඟට GDPR වලට ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේම ඉන්ටිග්‍රේෂන් කරන්න පුළුවන් තර්ඩ් පාටි ප්ලගින්ස් උත් එක්ක. ඒකට ප්‍රොවර්ෂන් එක ඕන. මම මේක ක්ලෝස් කරනවා. ඊළඟට ඇඩ්වාන්ස් වලට આવොත් එහෙම අපිට පුළුවන් ඇන්ටි ස්පෑම් සෙටින්ග්ස් වගේ දේවල් සෙටප් කරන්න. ඉතින් ඒකට අර සෙටින්ග්ස් වලින් අපි APIs ටික සෙට් කරන්න ඕන. ඉතින් ඒක තමයි ෆෝම් සෙටින්ග්ස්. හරිම සිම්පල් දේවල් ටිකක් තියෙනවා. දැන් අපි යමු මේ ඉන්ස්ටන්ට් ෆෝම් කියන ෆීචර් එකට. මේක හැම ෆෝම් ප්ලගින් එකකම නැහැ. මේක ටිකක් විශේෂිත ෆීචර් එකක්. මෙතෙන් අපිට පුළුවන් මේ enable instant form කියන එක enable කරන්න. ඊළඟට enable preview කියන එකත් මම enable කරනවා. එතකොට මේ විදිහට අපිට මේ ෆෝම් එක page එකක බලා ගන්න පුළුවන්. මේක ඉතින් සරලවම වෙන්නේ අපේ ෆෝම් එක ඒ ෆෝම් එකට වෙනම page එකක embed වෙන එක. අපි සාමාන්‍යයෙන් කරන්නේ short code එක අරගෙන අලුතෙන් page එකක් හදලා ඒකට දාන එකනේ ෆෝම් එකක් embed කරන උනේ page එකට. මෙතනදී මේ plugin එකින්ම page එකට මේ විදිහට අපි ෆෝම් එක embed කරනවා. මම ආයෙත් අවුත් එහෙම instant form කියන එකට අපිට ඕනම් පුළුවන් මේ ෆෝම් එකේ title එක මේ විදිහට hide or show කරන්න. ඊළඟට බැන බෑග්ග්‍රවුන්ඩ් වලින් ඔයාලට පුළුවන් මේ නිල් පාටින් තියෙන සෙක්ෂන් එකට ඔයාගේ බ්‍රෑන්ඩ් කලර් එක ඇඩ් කරන්න මේ විදිහට. ඒ වගේම අවශ්‍ය නම් ඉමේජ් එකක් උනත් ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට ෆෝම් බෑග්ග්‍රවුන්ඩ් එකටත් ඔයාලට ඕන වෙන කලර් එකක් මේ විදිහට ඇඩ් කරන්න පුළුවන්. ඊළඟට ෆෝම් විත් එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට අපි 700 පික්සල් වගේ තිබ්බොත් මෙන්න මේ විදිහට ෆෝම් එක බලා ගන්න පුළුවන්. අන්තිමට තියෙනවා URL එක. මෙතනින් වාට පුළුවන් මේ ෆෝම් එකේ URL එක මොකක්ද කියලා කියන්න. උදාහරණයක් විදිහට ඩිෆෝල්ට්ම තියෙන්නේ ඔයාගේ ඩොමේන් එක /website-requirement-submission-form කියලා. ඉතින් මම උදාහරණයක් විදිහට website-requirement කියලා තියෙනවා ෆෝම් එකේ URL එක. හරි, දැන් මට පුළුවන් ඕනම් මේක කොපි කරගන්න. ඊටස් මම මෙතන සේව් දීලා මම මේ විදිහට වෙන page එකකින් open කරුත් මේ page එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝම් එක. ඒ ෆෝම් එකට වෙන්වන page එකක. ඉතින් අපිට name එක, කම්පැනි නේම්, කන්ටැක්ට් ඩීටේල්ස් ඔක්කොම දීගෙන යන්න පුළුවන්. ඉතින් විශේෂත්වය තමයි මම ආයෙ කියන්නේ මේක ලස්සන ෆෝම් එකක්. අපිට ස්ටයිලින් මැනුවලි මොනවත් කරන්න අවශ්‍ය නැහැ. AI වලින් ජෙනරේට් කරලා තියෙන ෆෝම් එකම ගොඩක් ලස්සනට තියෙනවා. හරි, මම මෙතන ඉන්ස්ටන්ට් ෆෝම් කියන කොට ක්ලික් කරලා enable instant form කියන එක disable කරනවා. අපි හිතමු අපිට එහෙම වෙනම page එක අවශ්‍ය නැහැ මේ ෆෝම් එක. අපිට සාමාන්‍ය විදිහට වෙන page එකකට තමයි embed කරන්න ඕනේ. එහෙනම් අපිට ඒකත් කරන්න පුළුවන්. මම මේ විදිහට back end එකට එනවා. අපිට මේකෙදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි short code එක පාවිච්චි කරන එකට. ඔයා මේක දන්නවා ඇති. සාමාන්‍යයෙන් අපිට පුළුවන් මොන හරි page එකකට ගිහිල්ලා example එකක් විදිහට අපි යමු home කියන page එකට. මෙතන home page එක අපි හිතමු මෙන්න මෙතනට අපිට ඕනේ කියලා මේ ෆෝම් එක. එනමං අලුතින්
රෝගක් ඇඩ් කරනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ෂෝට් කෝඩ් විජෙට් එක අරගන්න. ඊට පස්සේ ෂෝට් කෝඩ් එක මෙහෙට පේස් කරන්න. දැන් මේ පේජ් එක view කරොත් මෙන්න මේ විදිහට ඒ ෆෝම් එක මෙතන බලාගන්න පුළුවන්, ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. නමුත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. එහෙම ඕනම් කරන්න පුළුවන්. නමුත් මේ ෂුවර් ෆෝම් කියන ප්ලගින් එක ඉන්ස්ටෝල් කරාම ඔයාට ඒකට වෙනම බ්ලොක් එකක් ඇඩ් වෙනවා, Gutenberg එකට නැත්නම් බ්ලොක් එඩිටර් එකට. ඔයා ෂුවර් ෆෝම් කියලා සර්ච් කරොත් මෙතන බලාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාට තියෙන්නේ මේ විදිහට චූස් කරන්න. එතකොට ඔයාට මෙතන බලාගන්න පුළුවන් ෆෝම් එක. ඒ වගේම තමයි ඔයාට මේකේ විත් එකත් ඕනම් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒක වා කරන්න ඕනේ කේඩන්ස් බ්ලොක්ස් වලින්, මොකද ඒකෙන් තමයි මේකේ විත් එක තීරණය වෙන්නේ. මම ඇඩ් බිෆෝ කියන එකට ගිහිල්ලා අලුතෙන් සෙක්ෂන් එකක් ඇඩ් කරනවා. මේක ඉතින් ෂුවර් ෆෝම් එකට අදාළ දෙයක් නෙමෙයි, කේඩන්ස් එකට අදාළ දෙයක්. කේඩන්ස් හොවා යූස් කරන පේජ් බිල්ඩ් එක. මෙතනින් කන්ටෙන්ට් මැක්ස් විත් එක 700 පික්සල් කියලා දෙනවා. දවස් අපි කන්ටෙන්ට් එක view කරොත් මේ විදිහට ෆෝම් එක බලාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් වෙනත් පේජ් එකකට එම්බෙඩ් කරන්න පුළුවන් මේ ෆෝම් එක. ඒ වගේම තමයි මේ බ්ලොක් එක, මේ ෆෝම් බ්ලොක් එක Gutenberg නැත්නම් WordPress බ්ලොක් එඩිටර් එකට වගේම Elementor Bricks Builder කියන බිල්ඩර්ස් වලටත් වෙනමම ඉන්ටග්‍රේෂන් එකක් තියෙනවා. ඒකෙත් අපි එලිමන්ට්ස් වලට ගියොත් මේ විදිහට ෂෝ ෆෝම් කියලා එලිමන්ට් එකක් තියෙනවා. ඒක අපිට ඒ ඕන පේජ් බිල්ඩ් එක යූස් කරන්න පුළුවන්. මේ විදිහට තමයි ෂෝ ෆෝම්ස් ප්ලගින් එක පාවිච්චි කරලා ඔයාගේ WordPress වෙබ්සයිට් එකට ෆෝම්ස් ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඒකෙන් මම පෙන්නලා තියෙනවා කොහොමද SMTP සෙටප් කරන්න කියලා ඔයාගේ WordPress වෙබ්සයිට් එකට. මෙහා රහා ඔයාට පුළුවන් ඔයාගේ WordPress වෙබ්සයිට් එකෙන් යන ඊමේල්ස් ජංක් බොක්ස් එකට, ස්පෑම් බොක්ස් එකට යන එක ආක්ව ගන්න.